පසුගිය අප්‍රේල් මාස 25 වනදායින් පසු මෙරටින් වාර්තා වූ දෛනික අඩුම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඊයේ දින කොවිඩ් රෝගීන් 869 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් රෝගීන් 53 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන්. සෙසු ආසාදිතින් දේශීයව හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 32ක් පිළිබඳව ඊයේ පස්වරුවේ වාර්තා වුණා. අදාළ මරණ සියල්ල පසුගිය 4 වනදා සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ඊයේ දින තහවුරු කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එලෙස මිය ගිය පුද්ගලයන් අතරට කාන්තාවන් 18ක් හා පිරිමි පුද්ගලයන් 14 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3268ක් ලෙසයි. දිවයින පුරා තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකදී කොවිඩ් එන්නත් කරන කටයුතු අද දිනේදී සිදු කෙරුණා. श्री लंका वट गिना फैसर कोलम नगर सभा सीमा वे जीवत्न वायसावृतु पनस्पहट वेडि मेतेक् शिष्यम फेब्रवरी मासे सीट अस्ट्राज़ेनेका लबागत ओन्गे देवनी मात्रे मेवंते लबा नुगत ශ්‍රීලාංකික ප්‍රවාසියන්ට හෙට දින සිට ශ්‍රී ලංකා යුද හමුදාව මගින් එන්නත් කරන්නේ ආරම්භ කිරීම නිමිතයි ඔවුන්ගේ එන්නත ලබාගත හැකි ස්ථානය සහ වේලාව අද දිනේදී SMS මාර්ගයෙන් ලබා දීමට කටයුතු කරන කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා ක්‍රියාත්මක එන්නත් කරන වැඩසටහන යටතේ ඊයේ දින එන්නත් කර ඇති කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 180ක් සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දින පුත්කලින් 133215 දෙනෙකුට එන්නත් කර ඇති අතර එහි දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පුත්කලින් සංඛ්‍යාව 18477ක් ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාවද ඊයේ දින එක් පුත්කලයකට එන්නත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ පවතින වසංගත තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද පෙරවරු 6 සිට හුදකලා කෙරුණා ඒ අනුව යාපනය මාතර කලුතර යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කරනු පවයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම මීට පෙර හුදකලා කර තිබූ මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුරු පොලිස් බල ප්‍රදේශයට අයත් එරාවුරු ග්‍රාම නිලධාරී වසමද අද පෙරවරු 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.